උණුසුම්පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ජනතා ඉල්ලීම් වලට කන් නොදී ආණ්ඩුවට පමණක් සවන් දී කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සූදානම් වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී විපක්ෂී මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවන් වලදී චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ල කරමින් මේ අතර රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා මේ මාස අවසාන වීමෙන් පසු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමග එයට විපක්ෂයේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂයේ නියෝජනය කරනු ලබන ඉමිතියාස් බාකීර් මාකාර්ගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගයේ පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දිනකගේ සහාය ලැබෙනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළා. ඉදිරි සති දෙකක කාලය දේශපාලනමය වශයෙන් ඉතා උණුසුම් තත්ත්වයක් ගනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. ඒ මේ වන විටත් පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සිය ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා වට රැසක් පවත්වමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්වම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.